පසුගිය මහා මැතිවරණයේ මේ රටේ ජනතාව ඡන්දය දුන්න ආකාරය අනුව එකම පක්ෂයකටවත් ඒකාන්තර බහුතරයක බලයක් දීලා නැහැ. බොහොම පරිස්සමෙන් ඡන්දය පාවිච්චි කරලා තියෙන බව පේනවා ජනතාව. ඉතින් මේ පණිවිඩෙම්ම දීලා තියෙන ජනතාවගේ පණිවිඩෙම්ම දීලා තින්නේ එකතු වෙලා ආණ්ඩු කරන්නයි කියලා. හැබැයි එකතු වීම කොහොමද කරන්න කියන එක පක්ෂ නායකයෝ තීන්දුව කර යුතුයි. ඒක ජනතාව නෙවෙයි තීන්දුව කරන්නේ. හැබැයි මෙවර මේ එකතු වීම සදාචාරාත්මකව සිදු වෙලා තියෙනවා. ඕනනම් එක්සත් ජාතික පක්ෂයට තිබුණා වැඩි මන්ත්‍රී දුර සංඛ්‍යාවක් තිබෙච්ච නිසා 106ක් ඉතුරු 7 ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් 7 දෙනෙක් අර ඉස්සර කළා වගේ 7 දෙනෙක් අරගෙන ආණ්ඩුව හදන්න. හැබැයි ඊට වඩා සදාචාරාත්මකයි පක්ෂයක් හැටියට ප්‍රතිපත්ති රාමුවකට එකඟ වෙලා ඒ ප්‍රතිපත්ති රාමුව සඳහා එකතු වීම ජනතාව ඒ දෙපාර්ශ්වයෙන් ඡන්ද එතකොට ඔක්කොම එක තැනකට ගේනවා. මම හිතන්නේ මේ පණිවිඩය ඉදිරියට ගෙන යාමක් තමයි එතන සිදු වෙලා තියෙන්නේ. දැන් ඔය ප්‍රතිපලෙම අනිත් පැත්තට ආවනම් ඔය ප්‍රතිපලෙම අනිත් පැත්තට පෙරළුණා නම් සංධානයේ 106ක් හම්බ වෙලා එක්සත් ජාතික පක්ෂ 95ක් හම්බුණා නම් එක්කෝ 7 දෙනෙක් අර ඉස්සර කළා වගේ ගන්න ඕනේ. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රතිපත්ති රාමුවකට එකඟ වෙලා රාජපාලනයට යන්න ඕනේ. ඉතින් මේ මැතිවරණ ක්‍රමයේ ස්වરૂපය නියම විදියට පිළිඹුනේ දැන් ඊළඟට දැන් මෙතන තියෙන ඊළඟ කාරණේ තමයි ජනාධිපතිතුමා සභාපතිත්වයේ දරන නායකත්වයේ දරන සංධානය තමයි 95ක් කරන් තියෙන්නේ. අගමැතිතුමා නායකත්වයේ දරන පක්ෂය තමයි 106ක් කරන් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ වඩාත්ම ගැළපෙන්නේ මේ පක්ෂ දෙක ප්‍රතිපත්තිම රාමුවකට එකඟ වීම. ඒක තමයි මේක මම හිතනවා ජාතික ආණ්ඩුවක් කියනට වඩා සම්මුතිවාදී ආණ්ඩුවක් කියන එක වඩාත් ගැළපෙනවා.